ආයුබෝවන්. එක්තරා ගම්පලාතක ගොවි මහත්තයෙක් හිටිය. මේ ගොවි මහත්තයා මුණ ගැහුණු තවත් ගොවියෙක් ඔහුගේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔබ මොනවද මේ පාර වගා කළේ? මං හිතන්නේ ඔබ වී වපුරන්නට ඇති. මේ ගොවි මහත්තයා පිළිතුරක් දුන්නා. නෑ, මම මේ පාර වී වපුරුවේ නැහැ. ඒ මොකද? දැන් මට හිතෙනවා මේ පාර වහින එකක් නැහැ. ඒ වී ගොවිතැනට අවශ්‍ය වතුර ලැබෙන එකක් නැහැ. ඒ නිසා මං වී වැපුරුවේ නැහැ. ඒ පාර අර අනිත් ගොවියා අහනවා, එහෙනම් ඔබ මේ පාර බඩේරඟු වවන්න නැති නේද? නෑ, මං බඩේරඟු වැවෙත් නැහැ. ඒ මොකද? නෑ, මට සැකයක් ඇති වුණා සමහර වෙලාවට දැඩි වර්ෂාපතනයක් ඇති වෙන්නටත් පුළුවන්. ඒ වැස්ස වැඩි වුණොත් එහෙම මේ බඩේරඟු වැවෙන එකක් නැහැ. ඒ නිසා මම බඩේරඟු වැවෙත් නැහැ. දැන් මේ ප්‍රශ්නය අහපු ගොවි මහත්තයට දැන් ගැටලුවක්. වී වැපුරුවේ නැහැ පායයි කියලා. බඩේරඟු වැවුවේ නැහැ වහී කියලා. තව ප්‍රශ්නයක් අහනවා. උතර ඔබ මොනවද මේ පාර ගොවිතැන් කළේ? වගා කළේ? මං කිසි දෙයක් කළේ නැහැ. මොකද මට අවදානමක් ගන්න බෑ වැස්සොත් එහෙම නැත්නම් පෑවුවොත් මොනවා වෙන්න කරන්නද කියලා මට හිතාගන්න බැරි නිසා. සමහරට වහින්න පුළුවන්, සමහරට පායන්න පුළුවන්. මේ වගේ පිළිතුරක් දුන්නා. දැන් බලන්න මේ කතාවේ අපිට ගන්න තියෙන හරය. ඒ ගොවිය හිතනවා මොකුත් නොකර හිටියහම කිසිම අවදානමක් නැහැ කියලා. ඇත්ත තමයි. ජීවිතේ කිසිවක් නොකර හිටියහම අවදානමක් නැහැ. තවත් උදාහරණයක් කිව්වොත් එහෙම බොට්ටුවකට නැවකට තියෙන ආරක්ෂිතම ස්ථානය තමයි වරාය. හැබැයි නැව් හදන්නේ, බොට්ටු හදන්නේ වරාය තියන්න නෙවෙයි, මුහුද යන්න. මුහුද යනකොට අවදානමක් තියෙනවා. ඒ අවදානම ගත්තොත් තමයි, ඒ අවදානම තුලින් ඉදිරියට ගියොත් තමයි ඒ නැවට බොට්ටුවට ඒ අවශ්‍ය කටයුතු කරගෙන ආපහු එන්න ලැබෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතෙත් අවදානම කියන එක හැම අවස්ථාවකම තියෙනවා. අවදානම නැති වෙන්නේ නැහැ. පාරේ ඇවිදිනකොටත් අවදානමක් තියෙනවා. හැබැයි අවදානම නිසා ගමන යන්නේ නැතුව හිටියොත් දෙම පමා වෙන්නේ අපේ ජීවිතයයි. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා අපි කළ යුතු දේ තමයි ඒ කරන දේ ගැන අවබෝධය, කරන දේ ගැන අවධානයෙන්, ඒ පිළිබඳ නිසි නිපුණතාවයක් ඇති කරගෙන, ඒ කියන්නේ දැනුම කුසලතාවයේ වර්ධනය කරගෙන ඒ දේ කිරීම. යම් විටක දී හැම කරනකොට අසාර්ථක වීම, අසමත් වීම වෙන්නට පුළුවන්. හැබැයි අපි තුල අදිෂ්ඨානයේ කැපවීම තිබෙනකොට, ඒ කැපවීම අදිෂ්ඨානය තුළින් දැනුම කුසලතා වර්ධනය කරගන්නකොට, ඒ අසමත් වීම තුළින් ඉදිරියට ඇවිල්ලා අසාර්ථක වීම පරාජය කරලා ජයග්‍රහණය කර අපේ ජීවිත මෙහෙවන්නට හැකියාවක් ලැබෙනවා. එහෙනම් අද දවසේ මේ ගැන හොඳට හිතලා වැඩ කටයුතු කරන්නට පටන් ගමු. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව